පිරිමි ඇහැකට කඳුලක් එනවා කියන්නේ ඒක හරිම සුවිශේෂයි. හැබැයි කාන්තා ඇහැකටත් කඳුලක් ඉනුවා අපි දැක්කා. කොතනද නිරෝෂ මේ වොයිස් එකේ මේ මැජික් එක, මේ කටහඬින් මේක කොහොමද මේ හදවතකට මෙහෙම කතා කරන්න පුළුවන්, සංවේදී කරන්න පුළුවන්? අපි මේ පටන් ගත්ත දවසේ ඉඳන් අද දක්වාම අපි පුන පුනා නිරන්තරයෙන්ම මේ වේදිකාවේ සඳහන් කරන දේ තමයි හඬකට සහ ඒ හඬ මොනතරම් දුරට දියුණුවක් දකින්නවාද. ඒ කියන්නේ හඬකට පුළුවන් තව කෙනෙක්ගේ හදවත මොලොක් කරන්න. එතකොට ඒකට අපිට ගොඩාක් දේවල් ඒ හඬ අපිට උප්පත්තියෙන් ලැබෙන හඬ තමයි. හැබැයි ඒකට අපි එකතු කරගන්න ඕනේ ගොඩාක් කාරණා තියෙනවා. තමන් තුළ ඇතිවෙන හැඟීම් ඒවා කොහොමද හඬකින් ඒක ප්‍රකාශ කරන්නේ හරි විදිහට කියන එක මං හිතන්නේ ශිවන්ත හොඳින්ම තේරුම් ගත්තු තරඟකරුවෙක්. ඔබ මොන තරම් දුරට යනවද නැද්ද කියන එක මම දන්නේ ශිවන්ත. මොකද හුඟක් වෙලාවට ජනතා ප්‍රසාදය ගොඩාක් ලැබෙන්නේ හුඟක් වෙලට වෙන ආරේ ගීතවලට. හැබැයි මෙවැනි ගීතයක් ගායනා කරලා මේකේ වචනයක්වත් ගොඩක් අය දන්නේ නැහැ. මේකේ සංගීතය ගත්තොත් මේක බොහොම ස්ලෝ රිදම් එකකට යන ගීතයක්. හැබැයි ඒ ගීතේ වාගේ හඬින් තනිකරම වාගේ හඬින් ඒ කරපු වික්‍රමය තමයි අර කිව්වා වගේ ඔයාගේ ටීම් ලීඩර් රුවන් එයාට දැනෙනවා ඇති වාට එයාගේ ටීම් එක නිසා. මට දැනෙන්නේ කාගේවත් ටීම් එකේ කියන එකක් නෙමෙයි, ඔයා ගායනා කරපු ඒ ගායනාවේ තිබිච්ච ඒ හඬට තිබ්බ බලය. ඒ බලය මං හිතනවා විශිෂ්ට ගායනයකට ඒක ඇති කරන්න පුළුවන් ඕන කෙනෙක්ගේ හදවතට. සංගීතය ආදරය කරන ඉමෝෂනලි ඉන්න ඕන කෙනෙක් ඒ තත්ත්වයට පත් කරන්න පුළුවන්. මොකද හැඟීම් ගොඩක් තියෙන අයට ඉක්මනට ඇස්වලට කඳුළු එනවා. මං දැන් ඉච්චා